අයිබෝවන් කියලා පිළිගන්නවා සුළු දෙනාම දත්මගේ channel එකට. ඉතින් අද මම ඕගොල්ලෝ කතා කරන්න යන්නේ ඕගොල්ලෝ ගොඩක් පුදුම හිතෙන දෙයක් ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මේ පුදුම හිතෙන දේ මොකක්ද කියලා. ඉතින් ඕගොල්ලෝ thumbnail එකේ දැක්ක හැටියටම අද මම ඕගොල්ලෝ කතා කරන්න යන්නේ මොකද්ද මේ අරුම පුදුම ආදර උමග කියන්නේ කියලා. ඇත්තෙන්ම ඒ බුගත උමන් මාර්ගයක් නොවේ. මනාලස වැඩුණු තුරු ලතාවල තුරු අරඹ එකිනෙක එතියාමෙන් හටගත් හරිත තුරු ගොමුවකි. යුක්‍රේනයේ පිහිටා ඇති මෙය දැවගෙන යන දුම්රිය මෙන් වෙනත් දුම්රිය ගමන් ගන්නා දුම්රිය මාර්ගයක් වේ. යුක්‍රේනයේ වැඩිපුරම ඡායාරූප වලට නැගෙන ස්ථානය වන්නේද මෙයයි. මෙයට යාබදෝ පිහිටා තිබෙන ඕසියු ගම්මානය යුක්‍රේනයේ අති විශේෂය. රට පුරාම දැන්තැවලින් යන බර්ච් ගස් බටහිර යුරෝපා වෙළඳපොළට යවුණු බිනිස ලෑලි බවට පත්වන්නේ මෙහිදීය. මේ කර්මාන්ත ශාලාවලදී බර්ච් දැවන්තයෝ ෆ්ලයිවුඩ් ලෑලි බවට පත්වෙති. ඉන්පසු ආදර උමග දිගේ ඇදී යාමට නියමිත දුම්රියට පැටවී ගම් දුරින් ඉක්ම යති. ෆ්ලයිවුඩ් කර්මාන්ත ශාලාවෙන් කිලෝමීටර් 7ක් ගෙවනු දැන තිබෙන්නේ ක්ලෙවාන් දුම්රිය හරස්පාරයි. එතැන් පටන් මීටර් සිය ගණනක් යන දෙක් සියල්ල ඕලාරිකය. සාම්ප්‍රදායික දුම්රිය පීලි අවට දැකගත හැකි පාළු මූසල ගතිය මෙහිදීද තිබේ. නමුත් ඉක්බිති සියල්ල එකවරම වෙනස් වේ. දුම්රිය මාර්ගය දෙපස කොළපාට වනු පෙනේ. ආදර උමග හැරඹී තිබේ. මෙම හරිත වන ගුල්ම වලින් සුසිදු දුම්රිය අතීතය සීතල යුක්තිය දක්වා දිව යන්නකි. එකලද ෆ්ලයිවුඩ් කර්මාන්ත ශාලාව විය. එම කර්මාන්ත ශාලාවට නුදුරින් දුම්රිය මාර්ගය මේ අඳුමින් දෙකට බෙදී තිබේ. එයින් වම් පැත්තේ දුම්රිය මඟ දිව ගියේ මහා කැලය තුළ සැඟවීගත් හමුදා කඳවුරක් වෙතය. සෝවියට් යුගයේදී මෙම හමුදා කඳවුරු ඉදිකරුණු සමයේ හිතාමතාම මේ ගත්තුරු සිටවනු ලැබුවේ සෝවියට් හමුදාව විසිනි. ඒ එවැන්නක් ඝන වනය තුළ ඇතැයි නිකමටවන් නොසිතෙනු පිණිසය. මේ වන විට ඒ ඝන වනයකි. අද වෙන විට දුම්රිය ක්ලෙවන් දක්වා ඇදී එන විට එංජින් රියදුරුව හිතාමතාම මහහඬින් නලාව වාදනය කරති. ඒ රේල් පීලි මතට වී නොයෙක් ඉරියව්වලින් ඡායාරූප ගන්නා යුවල් වලට රේල් පාරෙන් ඉවත්වීමට කාලය ලබා දීම සඳහාය. කොළපාට කපාගෙන ඉදිරියට ඇදෙන දුම්රිය විටක ඔවුන් විස්මයට පත් කරවයි. කොළ පැහැටි පසුබිමින් දුම්රිය ඇදී යන දසුන සැබවින්ම අසිරිමත්ය. මේ වෙන විට සංචාරකයන් විශාල පිරිසක් මෙම ආදර උමඟ නැරඹීම සඳහා දිනපතා ඇදී ඇති. පසුගිය වසරක වාර්තා වූයේ ජපානයේ සිට පැමිණි සංචාරක කාන්තාවක් දුම්රිය පැමිණෙන විට එයින් නිවත්වීමට උත්සාහ කරන විට ඇද වැටි උකුල් ඇටේ පිපිරී ගිය බවයි. කෙසේ නමුත් 2013 වසරෙන් පසුව මෙම හරිත උමගට නීල රැකවරණයක් යුක්‍රේන බලධාරීන්ගෙන් නොලැබෙන බවට දෝෂාරෝපණ එල්ල වේ. දාක සිදු නොවූ පරිදි දුම්රිය උමග සාධන වියනේ ගස් අතරින් පතර කපා දමන බවටද වාර්තා වේ. නමුත් කිසිම සැකයක් නැතුව මේ කෝච්චි පාර යුක්‍රේනයට හරිත ආභරණයකි. ඇදී එන්නේ සුබාදහමට ආදරය කරන්න ඔය. එසේත් නැත්නම් සිය ආදර ජීවිතයේදී පරිසරයට ළඟින්ම හිඳගත් ඡායාරූප වලට පැනී සිටින්නේ. ඉතින් මං හිතනවා අද මම මේ කතා කරපු වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයගලන්ගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න, මගේ channel එක subscribe කරන්න, bell icon එක ඕල් දාලා තියාගන්න, තවත් මේ වගේ videos දිගටම නරඹන්න.